උණුසුම් පුවත් ලදසරින් කෙනෙන අපගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා මෙන්න ගලබුණු තවත් උණුසුම් පුවතක් රදතුව පවතින කලකුණ විපර්යාස සහ බොගත ජලයේ වෙනස් වීම සමගින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය විශාල ලෙස වැඩි වී තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය මාත්‍ය සමත් නිශාන්ත මහතා ගම්පහදී ප්‍රකාශ කළේය ජල සම්පාදන රාජ්‍ය මාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ පවුල් ලක්ෂ 4කට පානීය ජල අවශ්‍යතා සපුරා ලන දැවැන්ත ජල ව්‍යාපෘතියක නිමකළ පළමු අධිර ජනතා අයිතියට පත් කළ අවස්ථාවේදී රුපියල් මිලියන 33,060ක් ඇස්තමේතු ගත කර තිබූ මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ විප්ත කළ පළමු අධිර තුලින් පවුල් 5000කට ප්‍රතිලාභ ලබා දී තිබුණි ගම්පහ අත්නගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කර තිබූ මෙම ජල යෝජනා ක්‍රමයේදී තවදුරටත් අදහස් දක්ව රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය මේ ආරම්භ වූ ජල ව්‍යාපෘති සංකීර්ණයක මුල් අදියර ඊළඟ අදියර කීපය දැඹලක පුරුක් වගේමයි දිගටම ක්‍රියාත්මකයි අපි බලාපොරොත්තු වූ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමයි පානීය ජලය අද රටේ ප්‍රශ්නයක් මේ සූදානම ඒ කළමනාකරණය කර ගැනීමටයි හැකි ඉක්මනින් පළාතෙන් පළාතට අදියරින් අදියර ජල ව්‍යාපෘති ආරම්භ කොට ක්‍රමානුකූලව අවසන් කිරීමයි අපි අරමුණ මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය දවසේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 180,000කට අධික පිරිසකට පානීය ජලය ලබා දෙන ව්‍යාපෘතියක් විත්ත කළා. ඒ ව්‍යාපෘතියෙන් පවුල් විශාල ප්‍රමාණයකට පානීය ජලය සැපිය හැකි. මේ සියලු ව්‍යාපෘති රටක් විදියට සලකා බැලුවම ඒ රටේ සමස්ත ජනතාවගෙන් 60%කට වඩා ආවරණය කරන්නේ. පානීය ජල අවශ්‍යතාවයෙන් පෙළෙන අම්පාර දිස්ත්‍රික්කෙන් 70%ක් ආවරණය කර අවසන්. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙන් 72%ක් ජනතාවකට පානීය ජලය ලබා දී අවසන්. නුවරණේ දිස්ත්‍රික්කයේ ඇති පානීය ජල අවශ්‍යතාවයෙන් 45%ක් දැනටමත් අවසන්. අපි මහජන නියෝජිතය විදියට කරන ජනතා සේවය හරි නැතිනම් ජනතාවට පුළුවන් අපිව කතරින් ගෙදර යවන්න. ඒ තමයි ජනතාව වෙනුවෙන් කැපවුණු අපේ දේශපාලනයේ අභිමානය. ජනතා සේවයේ ගෞරවය. ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයා වශයෙන් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම මගේ රාජකාරිය. ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. යනුවෙන් මේ මාතා කියා සිටියේය. මෙවැනි උණුසුම් පුවත් ලබා ගැනීමට අපගේ YouTube channel එක subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.